සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසාන එක්දින තරඟය තමයි අද කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දිවාරාත්‍රී තරඟයක් ලෙස ආරම්භ වුණේ. මීට පෙර පැවති තරඟ දෙකෙන් පළමු තරඟය වර්ෂාව නිසා අතහැර දැමුව අතර දෙවන තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟ වෙනුවෙන් පිවිසුනේ තරඟාවලිය තුල එකට බිංදුවක් ලෙස පෙරමුණ ගනිමුනේ. ඒ වගේම සිම්බාබ්වේ කණ්ඩායම මෙම තරඟයට පැමිණියේ මෙම තරඟය ජයගෙන තරඟාවලිය සමකිරීමේ අරමුණින්. කොහොම නමුත් මෙම තීරණාත්මක තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කර තිබුණේ වනිතු අසරංග වගේම ෂෙවොන් ඩැනියල්ට එක් දින වරම් හිමි කර තිබුණේ. ෂෙවොන් ඩැනියල් තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින වරම් හිමි කර ගත් 212 වන ක්‍රීඩකයා. ඔවුන් දෙදෙනා පැමිණෙද්දී ජෙෆ්රි වැන්ඩර්සේ වගේම හිටපු නායක දසුන් ශානකට තමයි ඔවුන්ගේ ස්ථානය අහිමි වී ගියේ. මෙම තීරණාත්මක තරඟයේදී සිම්බාබ්වේ කණ්ඩායමද වෙනස්කම් දෙකක් සිදු කර තිබුණා. කෙසේ වෙතත් කාසීවාසී ඌරගා බැලීමේදී සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා තමයි කාසීවාසී ජයගත්තේ. ඒ අනුව ඔවුන් මුලින්ම පන්දුර පහර දෙනට තීරණය කළා. එදී පන්දුවාර 7යි පන්දු 4ක් ක්‍රියාත්මක කරද්දී ඇදැල්ලු වර්ෂාව නිසා තරඟයේ මදක නතර කිරීමට සිදු වුණා. ඒ වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම කිසිදු කඩක් නොදෙවි ලකුණු 46ක් ලබාගෙන තිබුණා. ඉන් අනතුරු වර්ෂාවෙන් අනතුරුව පන්දුවාර 43ක තරඟයක් ලෙස තරඟයේ ආරම්භ කිරීමට තමයි තරඟ තීරක වලය කටයුතු කර තිබුණේ. ඒ වගේම තරඟයේ 9 වන පන්දුවාර ක්‍රියාත්මක කිරීමට කලකට පසු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සමග නෙක්කු වනිදු අසරංග තමයි පන්දුව බාරගත්තේ. එහිදී ඔහු ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරයේ අවසාන පන්දුවේ ඔවුන්ගේ ආරම්භක පිටිකරු කවිතානුව දවා ගැනීමෙන් ඔහුගේ කටු ලබා ගැනීම ආරම්භ කළා. ඔහු එම පන්දුවාරේ ලබා දුන්නේ ලකුණු 2ක් පමණයි. ඉන් අනතුරුව නැවතත් ඔහු ක්‍රියාත්මක කළ 11 වන පන්දුවාරයේ 3 වන පන්දුවෙන් ඔවුන්ගේ අනෙක් ආරම්භක පිටිකරු ගොම්බේව දවා ගැනීමට හැකියාව ලැබුණා. ඒ කඩළු මුවා කිරීම මරතර අසු කර ගැනීමෙන් ඉන් අනතුරුව ඔහුගේම පන්දුවාරයේ අවසාන පන්දුවේ සිම්බාබ්වේ කණ්ඩායම නායක ග්‍රෙග් එවන්ව කඩළු මුවා කිරීම මරතර අසු කර ගැනීමෙන් දවා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. එදී ග්‍රෙග් එවන්ට පන්දු 6කට මුණ දුන්නා. කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඉන් අනතුරුව දුස්පන්දු චමීර 12 වන පන්දුවාරයේ 5 වන පන්දුව ක්‍රියාත්මක කරමින් තිබීදී නැවතත් ඇදහැළු වර්ෂාව නිසා මේ වෙනකොට තරඟය නතර කර තමයි තිබෙන්නේ. ඉතින් මේ වෙනකොට සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාරයේ 11යි පන්දු 5කදී කඩළු 3කට ලකුණු 48ක් ලබාගෙන තිබෙනවා. මේදී ආබාධයෙන් පසුව නැවතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමගින් එක්ව වනිදු අසරංග ඔහුගේ සුපුරුදු රිද්මෙන් පන්දු යවන බව තමයි අපට පෙනියන්නේ. මන්ද මේ වෙනුවටත් ඔහු පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කරමින් ලකුණු 5කට ප්‍රතිවාදයේ කඩළු 3ක් දවාගෙන සමත් වෙ තිබෙනවා. මේ දිහා බැලුවාම ඔහු ගැන විවේචනය එල්ල කර හැමෝටම හොඳ උත්තරයක් ඔහුගේ පන්දු යවීම තුළින් ඔහු ලබා දී තිබෙන බව තමයි අපට පෙනියන්නේ. ඉතින් අයි බලාපොරොත්තු වෙන වර්ෂා ඉවත් වූ විගස නැවතත් හැකි ඉක්මනින් මෙම තරඟය ආරම්භ කිරීමට හැකියාව ලැබේ කියලා. ඉතින් අලුත් වෙන ක්‍රිකට් විස්තර දැනගන්න වැඳෙන්න අපිත් එක්ක දිගටම.